මම දැක්කයි පෙරදත්තර කතරගමද කොහෙද කාලියගේ කකුල කැටගහලා තිබිච්ච දන් වලට කැපිලා වෙන් වෙන තරමට ගෙලක් කිසිම ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ අලියාගේ අයිතිකාරය. මේ සත්තුන්ට මේ කරන දේ බරපතල හිංසනයක්. පෙරහැරකට අලි ගෙනියන්න ඕන නම් පෙරහැර සංවිධානය කරන අයට සහතිකයක් දෙන්න ඕනේ අලියාට නිදහසේ පෙරහැරේ යන්න. ඒ සහතිකේ දෙන්න බැරි නම් කිසිම පෙරහැර කාලියෙක් ගෙනියන්න එකට නගන්ද සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ලංකාවේ හීල කරලා ඉන්න අලි ප්‍රමාණය ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. මේ අලි එක්කෙනෙක්වත් මේ විදිහට ගැට ගහලා තමන්ගේ ජීවිත කාලය තුල ජීවිත කාලයේ මුළුල්ලේම විඳින්නේ බරපතල සිර දඬුවමක්. අපි හිරගෙදරට යන්නේ මිනිස්සු වරදක් කරපුවා. මේ සත්තු දැන් මේ හිර දඬුවම විඳින්නේ නොකරපු කිසිදු නොකරපු වරදකට. එකම වරද්ද අලික් වෙලා ඉපදිච්ච නිසා. ඒකින්ද වෙන්න ඕන දේ හැටියට මම පිළිගන්නේ මේ සල්ලි අලි ඔක්කොම යන්න ඕන උඩවල වේ වගේ තැනක අනාථාගාරයකට. මොකද මේ අලින්ට එක පාට කැලේටම උදාහරණ අමාරු. ඒ ඇරෙන්න කිසිම අලියෙක් පෙරහැරකට සහභාගී කර ගැනීම අලියාගේ කැමැත්තෙන් තොරව. ඒකෙන් මම අදහස් කළේ අලියාගේ කකුල් හතර ගැට ගහලා ඇවිදින්න බැරුව පෙරහැරේ ගෙන එක සම්පූර්ණයෙන්ම වැරදි. ඒක ඉවත් වෙයිද? ඔය කතා කරන බෞද්ධ සංස්කෘතිය ගැන ඔබ මොනවද දන්නේ? ඔබ දන්නවද බුදුන්ගේ දහම මොකද්ද කියලා දන්නවද? අලි කොහේ මැරුවත් වැරද්ද වැරද්ද. පෙරහැරේ අලියා ගෙනින උඩ මම කිව්වා රජ කාලේ හෝ දැන් හෝ අලියාට ඒ පෙරහැරේ යනවා නම් ගමන් කරනවා නම් නිශ්චිතවම කකුල් හතර එකට ගැට ගහලා අඩියක් තියලා අඩියක් ගන්න ඉඩ නැතුව මේ දෙන්නේ මහා වදයක්. ඒක කරුණා කරලා තේරුම් ගන්න අප මිනිස්සු හැටියට අපිට ඒක පේන්න ඕන. අපිට කිසිම අයිතියක් නැහැ අලියෙක් නෙමෙයි වෙන කිසිම සතෙකුට ඒ විදිහට ක්‍රූර අමානුෂික වද හිංසා දෙන්න. මේ රටේ තියෙන cruelty to animal law එහෙම නීතියකුත් තියෙන. මේවා බරපතල වැරදි. ඔබ දකින්න තියන අලියෙකුට අර දේවාලේ කතරගම කකුල යට කැල්ල කැපිලා වෙන් වෙන තරමට දන්වැල ගැට ගහලා ගැට ගහලා කවුද මේවා ඔබට පේන්නේ නැද්ද? අලියෙක් කියාට පෙරහැරේ අලියාගේ කැමැත්තෙන් යනවා නම් මං කිව්වේ ඒකට කිසිම විරෝධතාවයක් නැහැ. කකුල් හතර ගැට ගහලා හෙන්ඩුවෙන් ඇන ඇන ඒ සතාට ඒ වගේ දරුණු වද හිංසා දීලා පෙරහැරේ ගෙනියනවා කියන්නේ මහා අපරාධයක්. ඒකට මට කොහෙත් මේකම වෙන්න බෑ. ඒ වගේම ඔබ හැවුව මේක කරන බෞද්ධ සංස්කෘතියට කරන බෞද්ධ ආගමට කරන බරපතල විනාශයක්. ඒක කොහෙත්ම නැහැ. බුදුන්ගේ සද්ධර්මය එහි හැසිරෙන කෙනෙක් හැටියට මට ඔබට කියන්න පුළුවන් ඔබ ධර්මයේ දන්නවනම් ඔබ ගැන වචනයක් කතා කරන්නේ. සද්ධර්මයේ කතා කරනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත මේ හතර සත මේ කතා කරන්නේ සත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. මේ කතා කරන අව්‍යාපාද සංකල්පනා ඒ වගේම අවිහිංසා සංකල්පනා කියන එකේදී ඔබ දන්නවනම් ඔබ කවදාකවත් අනුමත කරන්නේ නැහැ. බුදුන්ගේ සද්ධර්මයේ කතා කරන්නේ ඌව නෙවෙයි. ඒ ධර්මයේ කතා කරන්නේ මොකද්ද? Every action has a equal opposite reaction. සෑම ක්‍රියාවක් පසුපසම ඊට සමාන ප්‍රතික්‍රියාවක් ඇත්තේය. ඕකයි ඇත්තම සද්ධර්මයේ හරය. සද්ධර්මයේ හැසිරෙන අය කවදාකවත් අනුමත කරන්නේ නැහැ. මම ඒකයි කිව්වේ. ආගම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවක් දාගෙන බුද්ධාගම රාජ්‍යාගම වන්නේය. ඒ ආරක්ෂා කිරීමට රජයේ පෝෂණය කිරීමට බැඳී සිටින්නේය. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එහෙම කිරීමෙන් මොකද උනේ මේ රටේ? ඔබ දැනගන්නේ 1972 ට ඉස්සෙල්ලා 1948 තිබුණු සිලෝන් constitutional council constitution ordering council පළවෙනි ආණ්ඩුක්‍රමයක් තමයි. ඒක කිසිම දෙයක් නැහැ. උදේටත් පන්සිල් ගන්නවා, දවල්ටත් පන්සිල් ගන්නවා, සවතටත් පන්සිල් ගන්නවා. මේ පාර්ලිමේන්තු ඉන්නේ අපරාධකාරයෝ. ඊට පස්සේ කරන්නේ පන්සිල් පද පහම කඩ කරනවා. ඒකින්ද ඒ තියෙන සම්මා සම්බුදුන් දේශනා කරපු සද්ධර්මයේ පිතිවිච්ඡාවේ. ඒක පිළිගන්න අය, ඒක ප්‍රගුණ කරන්න ඕනි අය, ඊට පස්සේ මේ සංසාරයෙන් ගොඩ වෙන්න ඕනි අය, ඒ ගමනේයි. බොරුවට ඒක ආණ්ඩුක්‍රමතාවය ඇතුලේ දාලා ජාති ભેදයක් ඇති කළා. තව එක් කොටසකට වෙන්කොට දැක්වීම සම්පූර්ණයෙන්ම වැරදි. වැරද්දට වැරද්ද කියලා කියන්න ඕන. මම පැහැදිලිවම ඉන්නේ එතන.